होइन होइन के ए अस्ट्रेलियाबाट होइन अस्ट्रेलिया मेहे त होइन पुरा पाएको अरे अरे आई बुवान हरि अनि आई बुवान Shaa FM मेन अफ द म्याच सेगमेन्टका अझ तपाईँ सुदानम मे विदेट पटाङ गर्न අද දවසේදී තරඟ දෙකක් පැවැත්වෙන මේ වෙනකොට එක තරඟයක් අතහැරලා දාදී ඊළඟ තරඟයට මොනවා වේද කියන මට්ටමේ ඉන්නකොට තමයි අපි මේ පටිගත කිරීම සිද්ධ වෙන්නේ ඒකත් බොහෝ දුරට අතහරින් එහෙම වුණොත් ශ්‍රී ලංකා කණ්ඩායමට වාසිද අවාසිද දෙවනි තරඟය අතහැරියොත් එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර තරඟය අතහැරියොත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසිද මොකද එක් කණ්ඩායමක් පරාජයට පත් වුණොත් ඔවුන්ට පොයින්ට්ස් දෙකක් නැති වෙනවා හැබැයි කණ්ඩායම් දෙකනම් පොයින්ට් එක හම්බ වෙනවා ජයපරදුමකින් තොරව තරඟෙන් නිමාවට පත් වෙනවා. එහෙම ගිහිල්ලා නිව්සීලන්ත සහ අපේ මැච් එකටත් ඇස්සොත් මොකද වෙන්නේ? අපේ මැච් එක හුඟක් වෙලාවට වහින ගන්න නැති වෙයි මොකද පර්ත් වල නෙමෙයි තියෙන්නේ මැච් එක තියෙන්නේ සිඩ්නි වල. කොල්ලක් ආව ඉංගලන්ත වලින් ගණන් ගන්න බැරයි. ඔව් මැච් එක තියෙන්නේ සිඩ්නි වල. එතකොට සිඩ්නි වල කාලගුණ තත්ත්වය ඉතාමත් හැබර කාලගුණ තත්ත්වයක් තියෙනවා. මේකෙන්ද හිත කාලගුණේ ගැන කියලා තියෙනවා. මේ නෑ මේකට හේ අදාළ නැති නිසා. ඒ නිසා මේ සිඩ්නි වලට වර්ෂාපතනයක් නැහැ. ඒ නිසා හෙට දවසේ තරඟේ බොහොම සුන්දර විදිහට තියෙයි කියලා අපි විශ්වාස කරනවා. දැන් අන්තිම තරඟේ වෙනකොට අපේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ගොඩක් ක්‍රීඩකයන් ඉන්ජරිස් තත්ත්වයට පත් වෙනවා. ඉන්ජරිස් තත්ත්වේ. දැන් මේ ඉන්ජරිස් තත්ත්වේ කොහොමද? මං හිතන්නේ බොහෝ දුරට අසිත ප්‍රනාන්දුට ක්‍රීඩා කරන්න අවස්ථාවක් හෙට දවසේදී තරඟයට ඔහුට අවස්ථාවක් ලැබේවි. මොකද විනර ප්‍රනාන්දු ඉන්ජරි එකක ඉන්න හින්දා එහෙම නැත්නම් මතීෂට තමයි ඒ අවස්ථාව හම්බ වෙන්නේ. අපි දන්නේ නැහැ තනතිරුව පරීක්ෂා කිරීමෙන් අනතුරුව සංචිතය තීරණය කරද්දී බලන්න ඕනේ මේ දෙනගෙන් කාටද වැඩි අවස්ථාවක් තියෙන්නේ කියලා. දැන් ඔයා කියන්නේ සාමාන්‍යයෙන් දැන් මේ ක්‍රීඩාවත් එක්ක නිරන්තරයෙන් ඉන්න කෙනෙක් හින්දා දැන් හෙට පර්ත් වල තියෙන ග්‍රවුන්ඩ් එක කොහමද මේ සිඩ්නි වල? පර්ත් වල සිඩ්නි වල තියෙන ග්‍රවුන්ඩ් එක කොහමද? වේග පන්දුද, දඟද, මදද නැත්නම් කොහමද? කොහොමත් මේ තරඟාවලිය පුරාවටම හම්බෙන හැම පිච් එකක්ම උචිත වෙන්නේ වේග පන්දු යවන්නට. මොකද එයාලට ගැළපෙන විදිහ එදා කියපෙන්නේ. ඔව්. ඒ නිසා ඕස්ට්‍රේලියාවනේ මේ තරඟ తీරු ඔක්කොම තියෙන්නේ. එතකොට දැන් ඔවුන් හැම වෙලෙම පිචස් ටික හදන්නේ තමන්ගේ බෝලර්ස්ලාට ගැළපෙන විදිහට. ඒ නිසා ඒක සිඩ්නි වලත් 90%ක්ම ෆාස්ට් බෝලර්ස්ලාට ගැළපෙන විදිහට නිර්මාණය වෙයි තන తీරු. දැන් අපි ඊළඟ මැච් එකක් දැන් මේ 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 වැස්සත් එක්ක අද තියෙන එකත් එක්ක දැන් ওই පොයින්ට් ගන්න අඩු වෙලා. එතකොට අපිට තියෙනවද හෙට ජයග්‍රහණය කරන්න මැච් එක අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න ඕන එහෙම ඒ කියන්නේ එහෙම එකක් තියෙනවද නැත්නම් සකබුම්ද? සකබුම් වෙන එකක් නැහැ. අපි ප්‍රාර්ථනා කරන්නේ නැත්නම් ඒක එහෙම වෙයි කියලා. මොකද නව ශ්‍රීලන්තය, අෆ්ගනිස්තානය සහ එංගලන්තය තරඟ තුනක් ශ්‍රී ලංකා කණ්ඩායමට තව ඉතිරි වෙනවා. ඒ නිසා මේ තරඟ තුනෙන් දෙකක් ජයග්‍රහණය කළා එකක් වැස්සට හේතුනාල ප්‍රශ්නයක් නැහැ. හෙට එක වැස්සට හේදෙන්න එපා. හෙට එක වැස්සට හේදෙන්න හොඳ නැහැ. හෙට එක වැස්සට හේදෙන එකක් නැහැ සිඩ්නි වල තියෙන හින්දා. ඒ නිසා හෙට තරඟේ ජයග්‍රහණය කරන්න ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් ලැබුණොත් ඊට පස්සේ අෆ්ගනිස්තානය සහ එංගලන්තය අතර තරඟේ තියෙන්නේ. ඉතින් අපිට අෆ්ගනිස්තානයටත් දෙයක් කරගන්න පුළුවන්. එංගලන්තය තමයි පොඩ්ඩක් අවිනිශ්චිතත්වයක තියෙන්නේ. ඒ නිසා මම හිතනවා හෙට තරඟේ ජයග්‍රහණය කරන එක හොඳයි සූදානම් ශරීර පිටින් සෙමි ෆයිනල් යන්න. අපි දන්නේ කොහොම වේද කියලා. හැබැයි පළමුවට පන්දුව පහර පන්දුවට පහර දීමද හොඳ නැත්නම් පන්දුවට පහර නොදීමද හොඳ? සාමාන්‍යයෙන් කාසිය වාසිය ජයග්‍රහණය කළොත් හුඟක් වෙලාවට කරන්නේ පන්දුවට පහර දෙන එක. හැබැයි අපි දන්නේ නැහැ නව ශ්‍රීලන්ත කණ්ඩායමේ නායකයා හෙට දවසේ සිඩ්නි තනතිරුව අනුව මොන වගේ තීරණයක් ගනීද කියලා. හැබැයි එහෙම වුණත් අපි ওই දෙකටම සූදානම් වෙන්න ඕනේනේ. ඒ කියන්නේ ඔවුන් අපිට ආරාධනා කළත් අපි පන්දුවට පහර දෙන්න වෙනවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. එහෙම වුණොත් ශ්‍රී ලංකා කණ්ඩායම අනිවාර්යයෙන්ම ලකුණු 185ක් 180කට එහා ලකුණු සංඛ්‍යාවක් ලබා දිය යුතුයි නව ශ්‍රීලන්ත කණ්ඩායමට. මොකද නව ශ්‍රීලන්තයේ හොඳ ෆෝම් එකක ඉන්නේ මේ වෙලාවේ සහ 20යි 20යි තරඟ රටාවේ දැවැන්ත චරිත කිහිපයක් මේ පාර නව ශ්‍රීලන්ත කණ්ඩායම නියෝජනය කරනවා. ෆින් ඇලන්, නීෂම්, එතකොට විලියම්සන්, ඩෙවොන් කොන්වේ ගියවර තරඟයේදී ලකුණු 92ක් ලබා ගත්තා. ඔහු විශාල පාරවල් එල්ල කරන ක්‍රීඩකෙක්. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ ග්ලේන් පිලිප්ස් මේ ක්‍රීඩකයන් පස් දෙනාමත් තමයි නව ශ්‍රීලන්ත කණ්ඩායමේ ලකුණු පූර්ව ශක්තිමත් වෙනවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ක්‍රීඩකයන් පස් දෙනා අපි නියාමනය කරනවා නම් අපි අනිවාර්යයෙන්ම ලකුණු 180කට එහා ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්න ඕනි මුලින් පන්දුවට පහර දෙනවා නම්.
හැබැයි ඔවුන් අපිට ආරාධ මේ අපිට ජයග්‍රහණය කරන්න හම්බෙලා කාසිය වාසි අපි නවසීලන්ත කණ්ඩායමට ලබා දුන්නොත් එහෙම අපිට සිද්ධ වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 150කට අඩුවෙන් නවසීලන්ත කණ්ඩායම බැලන්ස් කරගන්න. එහෙම වුණොත් හෙට දවසේදී ශ්‍රී ලංකාවේ පන්දු යවන්නට ලොකු කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා. මොකද වනිදු හසරංග තවමත් සාමාන්‍ය ෆෝම් එකට ඇවිල්ලා නැහැ. වනිදුට ගියවර සෑහෙන ලකුණු සංඛ්‍යාවක් වැදුනා. ඔහුගේ පන්දු වාර තුනේදී. ඉතින් ඒත් මේ පාර නවසීලන්තයත් සමග තියෙන තරගේ වනිදුට විකට්ස් ගන්න බැරි වුණත් වනිදු ලබා දෙන වනිදුගේ පන්දු වාර කිහිපේ ලබා දෙන මුළු ලකුණු සංඛ්‍යාව අඩු මට්ටමක තියාගන්නවා. ඒක අපිට හුඟක් වැදගත්. මොකද ලහිරු කුමාරි ඉදමත් හොඳින් බෝල් කරා. මහිෂ් තීක්ෂණ හොඳට බෝල් කරා. හෙට දවසේදී ඇතුළත් වෙන ක්‍රීඩකයෝ අපි දන්නේ නැහැ පන්දු යවන්න විදියට. එතකොට ඒගොල්ලන්ට වගකීමක් තියෙනවා. කඩුළු ලබා ගන්නවා වගේම තමන්ගේ පන්දු වාරයකට දෙන ලකුණු ප්‍රමාණයත් අඩු මට්ටමක තියාගන්න. ඉතින් ඒ නිසා බොහෝ දුරට මම පුද්ගලිකව විශ්වාස කරනවා මහිෂ් තීක්ෂණට හෙට දවසේදී කඩුළු ලබා ගැනීමේ ලොකු වාසියක් තියෙවි කියලා වනිදුට සාපේක්ෂව. නිෂ්පාදකතුමා හෙලෝ නිෂ්පාදකතුමා මොකද්ද මෑන් ඔෆ් ද මැච් මොකද්ද මොකද්ද හරි හරි මං ගන්න ඔයා ඊය පීස් එක සෙට් කරලා නැ නේකනේ හරි කෝල් ගන්න එපා හරි මේ අපේ නිෂ්පාදකතුමා අහන්නේ මේ මැච් එකේ මෑන් ඔෆ් ද මැච් කවුරු වේ ශ්‍රී ලංකා කණ්ඩායම හඹාගෙන ගිහිල්ලා තරගයේ ජයග්‍රහණය කළොත් මම හිතනවා බොහෝ දුරට වනිදු නෑ හඹාගෙන ගිහිල්ලා ජයග්‍රහණය කළොත් බොහෝ දුරට මුරලිදරනේ මං හිතන්නේ ඒතර පිටිකරුවට තමයි මේ chance එක තියෙන්නේ එහෙනම් මගේ පාර ඔස්ට්‍රේලියා කණ්ඩායම අපේ කණ්ඩායම මං හිතනවා කුසල් මෙන්ඩිස්ට අවස්ථාවක් ලැබෙවි කියලා හෙට දවසේ හඹාගෙන ගිහිල්ලා ලකුණු රැස් කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබුණොත් තරගයේ ජයග්‍රහණය කළොත් කුසල් වැඩි ලකුණු සංඛ්‍යාවක් ගන්නේ කියලා මම විශ්වාස කරනවා ඔට්ටුවක් දානොද පන්දුවීම වුණොත් ඕකේ හත්පසින්ම වෙනස් වෙනවා පන්දුවීම ගත්තත් කවුද මම හිතන හෙට දවසේදී මහේෂ් තීක්ෂණ වනිදු මහේෂ් තීක්ෂණට අවස්ථාවක් ලැබෙයි කියලා රොබින්හුඩ් රයිට් අපි එතකොට හෙට 1:30ට තමයි මැච් එක පටන් ගන්නෙ ඔව් හෙට දවසේ 1:30ට රයිට් තව මොනවද මොන හරි කියන්න තියෙනවද අපේ ක්‍රීඩාශීලී අපේ කටින් මොකද කියන්න තියෙන අවසාන විදිහ අවසාන වශයෙන් ඇති දැන් මේක අපි අපිට මැච් එක වෙනකම් බලන්න කියන්න තියෙන්නේ අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ කොහොම හරි ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දවසේදී තරග ජයග්‍රහණය කරන්න අවස්ථාවක් ලැබෙන්න කියලා නවසීලන්ත කණ්ඩායම හැබැයි අපිට වැඩි ටිකක් ඉදිරියෙන් සිටින්නේ ටිකක් මේ සෑහෙන ඉදිරියෙන් සිටින්නේ 20 තරග රටාවේ හැබැයි හෙට දවසේදී සිඩ්නි වල තියෙන තන තීරුවත් එක්ක ශ්‍රී ලංකාවට වාසි සහගත තත්ත්වයක් පැවතුනොත් හෙට දවසේදී මම හිතනවා නවසීලන්ත කණ්ඩායම ඕස්ට්‍රේලියාවට කොහොම පහර එල්ල කරත් අපිට එච්චර ගහන ගන්න නැති වෙයි. දැන් මට තියෙනවා ඉතාලි වැදගත් ප්‍රශ්නයක්. දැන් ගොඩක් වෙලාවට ලංකාවට නවසීලන්තෙ ඉන්නේ මේ කිරිපිටේ ඉන්නේ. දැන් නවසීලන්ත ටීම් එකත් එක්ක දැන් ගහද්දී ඔයාලා දිනන්න එපා කිරිපිටේ වන්නේ වගේ කියලා කිව්වොත් එතකොට ගණන් කොහොමද දැන් ගණන්? රයිට් එහෙනම් අපි අදට මෑන් ඔෆ් ද මැච් නිමා කරනවා. හෙට තමයි හෙට 1:30ට මැච් එක පැවැත්වෙනවා. ඉතින් සියලු තොරතුරු ෂාපෙන් දැනගන්න පුළුවන් FM 91.91. මැච් එකෙන් පස්සේ අපි ඉතුරු තොරතුරු කතා කරමු මෑන් ඔෆ් ද මැච් සෙග්මන්ට් එකෙන්. එහෙනම් අපි ගෙල්ලෙන්න. ජය වේවා ලංකාව. දෙමු නමන්ටවලින් කියන්නේ.